දකුණු අප්‍රිකාව කියන්නේ අපිට ටෙස්ට් ක්‍රිකට් තරඟවලදී මිහිරි මතකයන් ඉතුරු කළ රටක් නෙවෙයි. ආසන්න මිහිරි මතකයන් තිබුණට අමිහිරි මතකයන් රාශියක් මේ බිමත් එක්ක තියෙනවා. 2021 ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන පළවෙනි ටෙස්ට් තරඟේ තියෙන ජොහන්ස්බර්ග් වොන්ඩරර්ස් ක්‍රීඩාංගණයේ අපිට අවසන් මතකේ නම් හරිම අමිහිරි. ශ්‍රී ලංකා කණ්ඩායම මේ ක්‍රීඩාංගණයේදී අවසන් වතාවට ටෙස්ට් තරඟයකට සෙල්ලම් කරන්නේ දකුණු අප්‍රිකා කණ්ඩායමක 2017 ජනවාරි මාසයේදී. මේ තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබෙන ඉනිමකුත් ලකුණු 118ක පරාජයක්. තරඟයේ මුලින් පන්දු පහර දෙන දකුණු අප්‍රිකා කණ්ඩායම ලකුණු 426ක් ලබා ගනිද්දී හසිම් අම්ලෙක් ඩොමිනිස් ශතක ලබා ගන්න සමත් වෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දක්ෂතා පෙන්නපුනුවන් ප්‍රදීප් ලහිරු කුමාර දෙන්න මේ තරඟේ දකුණු අප්‍රිකා කණ්ඩායම සෙල්ලම් කළ එකම ඉනිමේ කඩුලු 4 ගානේ දවා ගන්න සමත් වෙනවා. ශ්‍රී ලංකා පළවෙනි ඉනිම ලකුණු 131කට සීමා වෙද්දී කුසල් මෙන්දිස් ඉනිමේ වැඩිම ලකුණු ලාභිය බවට පත් වෙලා ලකුණු 41ක් ලබා ගන්න සමත් වෙනවා. දකුණු අප්‍රිකා වෙනුවෙන් ෆිලන්ඩ රබාඩා කඩුලු 3 ගානේ මේ තරඟේදී ලබා ගන්න සමත් වෙනවා. ඉනිමක රාජෙන් බේරින අරමුණෙන් පිටපිට දෙවෙනි වරටත් පිටියට එන ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගන්නේ ලකුණු 177ක් විතරයි. මේ ඉනිමේ දිමුත් කරුණාරත්න ලකුණු 50ක් ලබා ගන්න සමත් වෙනවා. දෙවෙනි ඉනිමේදී සාර්ථක වෙන පානෙල් කඩලු 4කුත් ඔලිවියා කඩලු 3කුත් දවාගෙන ශ්‍රී ලංකා කණ්ඩායම විනාශ කරලා දාන්න සමත් වෙනවා. මේ විදිහට අමිහිරි අවසන් මතකයක් තියෙන වොන්ඩරර්ස් ක්‍රීඩාංගණයේ දකුණු අප්‍රිකාවේ තියෙන වේගපන්දු යවන්නන්ට වඩාත්ම හිතකරම පිටිය කියලා තමයි සැලකෙන්නේ. ඒ නිසා මේ තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලේසි වෙන එකක් නැහැ. ශ්‍රී ලංකාව සතු අද්දකීම් බහුල වේගපන්දු යවන්න උණු සුරංග ලක්මාල් වගේම පළවෙනි තරඟයේ ක්‍රීඩා කළ ලහිරු කුමාර කසුන් රාජිත් දෙන්නත් නැතුව තමයි ශ්‍රී ලංකා කණ්ඩායම දෙවෙනි තරඟයට යන්නේ. ගොඩක් කලාට දුෂ්මන්ත චමීර අසිත ප්‍රනාන්දු විශ්ව ප්‍රනාන්දුත් එක්ක මේ ටෙස්ට් තරඟයට සෙල්ලම් කරයි. ධනංජයද සිල්ලා දිනේෂ් චන්දිමාලුත් නැති අඩුව පුරවන්න ලහිරු තිරමාන් එක්ක විනෝද් බහනුක සෙල්ලම් කරයි කියලා තමයි දකුණු අප්‍රිකාවෙන් වාර්තා වෙන්නේ. එහෙමනුත් වේගපන්දු යවන්නන්ට හිතකර වොන්ඩරර්ස් තනතිල්ලේ ලහිරු තිරමාන් ඉදිරිපෙළ ප්‍රතිකරුවෙක් විදිහට සෙල්ලම් කරන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. 2021 ශ්‍රී ලංකා කණ්ඩායම සෙල්ලම් කරන පළවෙනි ටෙස්ට් තරඟය මිහිරි මතකයක් එක්ක අවසන් වෙන්න කියන එක තමයි අපේ ප්‍රාර්ථනය. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.